ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබෝ දෑසන ක්‍රිස්තු ස්වාසගේ නාමෙන් අද දවසීත් මම ඔබට ආසිරිගෙනෙන් අතර උනාස යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්නට ඔබටත් මටත් උනාසය දුනාව බහත් කරුණාවක් අනුග්‍රහණ සපි දෙවන්වාසයට ප්‍රසංසා කරනවා. මොදයි වෙනද වගේම අද දවස නැසේ වචන අපි යම් කාරාවක් අපි එලිදරව් කළ අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගම්. හොඳයි, පිස්ස පොතේ 4 පරිච්ඡේදෙ 30 සහ 31 පද ලියවිල්ලේ මෙලෙස සඳහන් කරනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා මක්නිසාද උන්වහන්සේ තුළ නොබලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවය. සියලු තිත්තකමත්, කෝපයත්, උදහසත්, කෝලාහලත්, අපහාසත්, සියලු ක්‍රෝධත් නොබලා කෙරෙන් පහ කරනු ලැබේවා. ස්ථානය තුළ දෙවචනයෙන් ඔබට මට එළිදරව් කර ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. ශුද්ධාත්ම සද දවස ඔබ මා තුළ සිටිනවා. ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස ඔබ පිළිගත් මොහොතේදී ඔබට ගැලවීම ලැබෙනවා. ඒ ගැලවීම සමග ඔබට ඔබගේ ආත්මය තුළට ශුද්ධාත්ම වහන්සේ ඇවිත් උන්වහන්සේ ඔබ තුළ නතර වෙනවා. උන්වහන්සේ සදාකල්ම ඔබ සමග උන්වහන්සේ සිටිනවා. උන්වහන්සේ ඔබෙන් අහක් වෙන්නේ නැහැ. අතවස ඔබ ගැලවීම ලැබූ ඔබ දෙවනස් ධර්මෙක් නම් උන්වහන්සේ ඔබ තුල සිටමින් ඔබගේ ජීවිත ගමනයි උන්වහන්සේ ඉදිරියට ගෙන යන්න උපකාර කරන. ඔබ අමාරුයි කියන, ඔබට අපහසුයි කියන, ඔබට බෑයි කියන තැන් තුල ආත්මනවාසය ඔබව ශක්තිමත් කරන ඔබ ගිනේන. නමුත් මේ ස්ථාන තුල කියනවා ශුද්ධාත්මනවාසයට දුක් දෙන්න එපා. උන්වහන්සේ මිදීම දවසේදී ඔබ මුද්‍රා කරන. එහෙනම් ඔබට ශුද්ධාත්මනවාසයේ මුද්‍රාවක් අද දවසේ තිබෙනවා. උන්වහන්සේ ඔබ මුද්‍රා කරනවා දෙන උන්වහන්සේගේ ආත්මෙන් තුලින්. නමුත් අද දවසේ ඔබගේ ස්වභාවය කොහොමද? ඔබ උන්වහන්සේ කැමති දේ ඔබ කරා. උන්වහන්සේ ඔබ තුල සිටිනම ඔබ උන්වහන්සේ කැමති දේ කරමින්ද මේ ගමන තුල ගමනක. මේ ස්ථානය තුල 31 පදයේදී අපිට සඳහන් කරනවා උන්වහන්සේට කොයි ආකාරයෙන්ද අපි දුක් දෙන්නේ? ශුද්ධාත්මයෙන් ඔබ තුල සිටින්මින් ඔබ කොහොමද ශුද්ධාත්මයෙන් දුක් දෙන්නව කියනව කාරණා කීපයක් ලේවිල තුබට මත මතක් කරා. මේ ස්ථානයේ කියනවා දුක් දෙන්න එපා. එක් කාරණාවක් තමයි තිත්තකම. ඔබ තුල තිත්තකමක් තිබෙනවා නම් ඒක නම් ශුද්ධාත්මයෙන් කැමති නෑ. ඔබ තුල වෛරය, ඔබ තුල තිබෙනවා යම් තිත්තකම, යම් කාරණාවක් ඔබගේ ජීවිතයේ ඕක අතුලාන්තයේ තිබෙනවා නම් ඒකට ශුද්ධාත්මයෙන් කැමති නෑ. අනිත් කාරණා තමයි කෝපය. ඔබ කෝපයක් සමග ඉන්නවද? ඔබ ඔබගේ භාර්යාව, ස්වාමියෙක්, ඔබගේ දරුවෙක්, ඔබගේ මව, පියා, ඔබගේ අසල්වාසී, ඔබ ආයතනයේ කවුරු හරි එක්ක ඔබ කෝපයකින් සිටිනවද? දෙනස්සේ ඒකට අකමැති, ශුද්ධාත්මයෙන් අකමැති, ශුද්ධාත්මයෙන් ඒ තුලින් දුක් දෙන බව ලියවිල සඳහන් කරනවා. එවන් උදහස අපි ඉක්මනට අපි කිපෙනවා, අපි තරණා යනවා, අපි උදහස් වෙනවා. අපි අහන්න කලින් අපි දේවල් කතා කරනවා. දෙරසේ මේ ක්‍රියාවලට කැමති නෑ. ඊට පස්සේ කෝලාහල, අප රන්දු සරුවල් වෙනවා. මිනිස්සු සමග එකින් එක දේවල් කරගන්නවා. ඒ වගේම අපි මිනිස්සුන්ට අපහාස කරනවා. ඊට පස්සේ එන ක්‍රෝධ කරනවා. මේ කාරණා ඔබගේ ජීවිතයේ තිබුණද ඔබ බලන්න. ඔබගේ ගමන ඉදිරියට යන්නේ නැතුව එක තැනක ඉරවලා තියෙනවද ඔබ බලන්න. ඔබ සභාවකට යන්න නැති ඔබ දෙවෙනස් දරුවෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙනවා. හැබැයි ඔබගේ ජීවිතය ඉදිරියට ඔබ යන්නේ එකම තැන සිර වෙලා වගේ
ඔබ යාශනා කරාට ඔබගේ ජීවිතය උත්තර නෑ. ඔබ යාශනා කරනවා යාශනා කරන හැබැයි ඔබ එකම තැන නතර වෙලාවක ඔබට දැනෙනව ඇති. ඔබ බලනවා මම කිසි වැරද්දක් කරන්නේ නෑ. ඔබ මම යාශනා කරනවා, මම සභාවට යනවා, මම දසේ කොටස් දෙනවා, මම දෙවෙනසේ කියන හැම දෙයක්ම කරනවා. එයිමගේ ජීවිත ඉදිරියට යන්නේ නැත්තේ. නමුත් ඔබ තුල තිබෙන යම් කාරණා නිසා දෙවියන් වහන්සේට බෑ ඔබත් එක වැඩ කරන්න. සුදාන විසිර බෑ ඒකත්වයක් එක වැඩ කරන්න. හේතුව ඔබ තුල දෙවියන්සේ අකමැති කාරණා ඔබ තැම්පත් කරන් තිබෙනවා. උන්වහන්සේ අකමැති සතුරන් ඔබ ස්ථානගත කරන ඔබගේ ආත්මය තුල ඔබ දෙවියන් වහන්සේක ගමන් කර ඔබ සැලසුම් කරනවා. මේ උදෑසන ඔබ අඳුන ගන්න. ඔබගේ ජීවිතය ඔබ මෙනෙහි කරලා බලන්න. ඔබගේ ජීවිතය ඔබ කොහොම වෙන කෙනෙක්ද? ඔබ චිත්තකම්මක යන කෙනෙක්ද? ඔබ උදහස් වෙන කෙනෙක්ද? ඔබ බලන්න. ඔබ කෝණහල කරනද? ඔබ අන්නය අපහාස කරන කෙනෙක්ද? ඔබ බලන්න. ඔබගේ ජීවිත ඔබ සෝදිසි කරන්න. මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතය ඉදිරියට යන්නේ නැත්තම් මේ කාරණා ඔබගේ ජීවිතයේ තිබුණා. ඔබට සුද්ධාත්මස උදව් කරන්නේ නැහැ. ඔබට යන්න බැරි තැන් තුලින් උන්වහන්සේ ඔබව ගෙන යන්නේ නැහැ. ඒ නිසා ඔබව එක තැනක සතුරු අල්ලගෙන ඔබව මීරකගෙන ඔබව හිර කරන්නේ. මේ උදෑසන ආත්මන වහන්සේ කියන්නේ ඔබ නිවැරදි වෙන්න, ඔබ දෙවියන් වහන්සේ ඉදහරින්න, ඔබ තුන මේ කාරණා තිබෙනවන ඔබ පසුතැවෙන්න. ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමෙන් මගේ ජීවිතයෙන් මේ දේවල් අයින් කරන්න. අනේ ස්වාමීනි මේ දේවල් මගේ ජීවිතේ අයින් කළා. ඔබ වහන්සේ ප්‍රේමයේ හදවතක් මා තුළ තබන්න. ඔබ වහන්සේ කොන්දේසි විරහිත ප්‍රේමයකින් ප්‍රේම කරන මනුෂ්‍යන මට උපකාර කරන්න. අපි ගොඩක් කලන අපි ප්‍රේම කරන්නේ කොන්දේසි සමග. අපිට වාසියක් තියෙනාට ප්‍රේම කරනවා. අපි වාසියක් තියෙන තැන අපි ලං වෙනවා. අපිට අවශ්‍ය නම් අපි ඒ අය සොයන්නේ. අපි ඒට ආදරය කරන්නේ. අපි ප්‍රතික්ෂේප අපි ඒ අය ඈත් කරනවා. නමුත් ඒ උදෑසන උන්වහන්සේ කියනවා. උන්වහන්සේ ඔබට ප්‍රේම කරපු විදිහත් නා. ඔබ පව් කාර්යයක සිටින විට ඔබ ලෝකෙට පානයිදී ඔබ මිනිස් ප්‍රතික්ෂේප කරදී ඔබට මේ පානලා ඔබගේ ජීවිතය ඔබ නැති කරගන්න ඔබ සිටින මොහොතේදී ඔබ සමහර වහකු පිටියන් හිටියා. ඔබ සමහර අය ජීවිතය නැති කර ඔබ සැලසුම් කරමින් සිටිනායි දෙවියන්ස ඔබට කතා කරා. දුවේ මට බොහෝනේ. පුතේ මට බොහෝනේ කියලා උන්වහන්සේ ඔබට කතා කරා. කිසිම කොන්දේසියක් නැතුව ඔබ පාපයේ තුල ඔබ ගමන් කරද්දී පාපයේ තුල බිරි කරයිදී උන්වහන්සේ ඔබට කතා කරා. උන්වහන්සේ ඔබ වෙතින් පිටතරගෙන අද දවසේ උන්වහන්සේ ඔබගෙන් උත්ින්නනවා. එල්ලෙස ඔබ අන් අයට ප්‍රේම කර. ඔවුන් ඔබ රිද්දෙනවා ඇති. ඔවුන් ඔබ වේදනාවට පත් කරනවා ඇති. ඔවුන් ඔබගේ දේවල් සොරාගෙන ඇති. ඔවුන් ඔබගේ දේවල් හිම කළ ඇති. නමුත් දෙවියන් වහන්සේ කියන ඒ සියල්ල අතහැරලා ඔබ ප්‍රේම කරන්න. ඔබ උට ආදරය කරන්න. උන්වහන්සේ නැවත ඔබගේ සියලු දේ ඒ අයමුතු හැම දෙයක්ම උන්වහස ඔබට දෙන්න යන මේ උදෑසන ආත්මන ඔබට කතා කරනවා. ශුද්ධ ආත්මයන්සිර ඔබ ඉඩහරින්ට උන්වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කරපු සැලසුම් තිබෙනවා. දේ වචනේ කියන ඔබගේ සිතට කවදවත් පැමුණු නැති, ඔබගේ ඇස් වලින් කවදවත් දැකපු නැති, ඔබේ කන් වලින් ඔබ කවදවත් අහපු නැති ලෙස ආශිර්වාද ආත්මනන ඔබ වෙනුවෙන් සූදානම් කර දෙන්න. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න, ඔබගේ ජීවිතය ඔබ සෝද ගන්න, ඔබ කීකරු වෙන්න, ඔබට යමක් ඇයිද? ඔබ මුරණ්ඩු නොවි ඔබ ඒකට යටහත් වෙන්න. ඔබ බොහෝ අය සිටිනවා පඬිත මෝඩයෝ. ඔවුන් කියනවා අපි ඔක්කොම හරි. ඔවුන්ට යම් වචනයක් ඇයිද? ඔක් කැමති නැව නිවැරදි වෙන්න. ඔක් කැමති නැව ජීවිතය හදාගන්න. ඔවුන් ඔවුන්ගේ තැන ඔවුන් ඉඳගෙන ඔවුන් අනිත්‍යට උපදෙස් දෙනවා. නමුත් ඔවුන්ට පේනව වැරද්දක් කරනවා කියලා. ඒසස ලස්සන උපමාවක් කියනවා. අනිත්‍යයේ රොඩ් අයින් කරන්න කනේ. ඔබේ ඇහේ තියෙන දැවය අයින් කරගන්න කියලා. විශාල ප්‍රශ්නයක්, විශාල පාපයක්, විශාල වැරද්දක් තුන අපි ගමන් කරනවා. හැබැයි අපි අනිත් අය විනිශ්චය කිරීම අපි ගමන් කරනවා. ඉතින් මේ උදෑසන ආත්මෙනවා ඔබට කතා කරන්නේ. ඔබ නිවැරදි වෙන්න, සුදාට සරීඩ හරින්න, උන්වහන්සේට දුක් නොදී උන්වහන්සේ කැමති දේ ඔබගේ ජීවිතෙන් වෙන්න ඔබ ඉඩ හරින්න. ස්වාමීන් අපි ඔබට ස්තුති කරා. මේ උදෑසන කාලයේ වාස අපිට කතා කරන්නේ ඔබ ජීවිතේ නිවැරදි මාවත් තුල, නිවැරදි ස්ථාන තුල ඔබව විස්ථානගත කරන සසුතී ප්‍රණ. අපේ ජීවිතේ යම් අඩුපාඩු තිබෙනවද? යම් කාරණා අපේ ජීවිතේ නිවැරදි නෑ වගේ තිබෙනවද? ඒවා නිවැරදි කරන ආත්මනස්ස මේ උදෑසන අපි එකිනෙකට උපකාර කරන්න අපි යාෂ්ඨා කර දෙවියන්ස පියාණනි. අපි ඔබ ඉදිරියේ සිට අපි ඔබ ඉදිරියේ පසුතැවෙනවා. ඔබ නිවැරදි කරන ඔබ කැමැත්ත පමණක් අපේ ජීවිතේ කරමින් අපි ඔබ ගෙන යන්න මගේ දෙවියන්ස අහලා ලූයා. පියාණන් ඔබට ස්තුති කරනවා. මේ වෙලාව බොහෝස අපි ඔබ සෝදන නිසා, අපි විමසන නිසා, අපි ආත්ම බොහෝසේ ස්වාමිනී ඔබගේ වචනේ පවිත්‍ර නිසා අපි ඔබට ස්තුති වන්දන දෙවි පියාණන්. හාලෙලූයා හාලෙලූයා. ස්තුති දෙවියන්ස ඔබගේ හඬ අපිට ඇසෙන්න සාස නිසා ස්තුති. ඒ වගේම අද දවසේ ඔබ බොහෝ කාර්යවද සපිටත් දෙන්න ඔබ රැකියා, ඔබ ව්‍යාපාර, ඔබ කුෂිකර්මය, ඔබ කුමකෝ දෙයක් වෙන්නේ. බලුතින් දේවල් පටන් ගන්න ඔබ සැරසම් කරගනි. මේ සියල්ල
ස්වාමීන් අපේ වෛද්‍යය තබනවා. පියාණන් මේ හැම කෙනෙකුගේ ජීවිතය ආශිර්වාද කරන. ඔව් කරන්නේ හැම දෙයක් මතම සිටින්නේ. ගැන විශේෂයෙන් සුවේ සතුට සමාදාන. ප්‍රීති යේසුස් වහන්සේ නාමයේ කෙනෙක් කියලා මත නිදහස් කරගලී ආශිර්වාද දෙපිය. දවස් පුරාට බෝවාසික ආශිර්වාද පිරුණු දවසක් කරන්න යන්නේ. සියල්ල යහපත්ව නිම කරන්න බයි කරුණාව අධික වූ දවසක් ලෙසට ස්වාමීන් ආශිර්වාද කරගලී ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්.